කටින සම්බන්ධව තමයි මට ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි ලොකුවට ඒක ලොකු පින්කමක් කියලා කරනවා, මේ අලියත්තු ගෙනල්ලා කරන්න පුළුවන් උපරිමයටම. ඉතින් ඒක ඔය කියන තරම්ම ලොකු පිනක්ද? දැන් උදාහරණයක් විදිහට සිවුරක් හාමුදුරු කෙනෙකුට පූජා කරනකොට කටින කාලේ පූජා කරන එකයි වෙන කාලේ පූජා කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවද? බුද්ධාගමේ අර පින්කම් ගොඩක් තියෙනවා. ඒකේ සංස්කෘතිකව කියන්නේ පින්කම් අතර මේක ශ්‍රේෂ්ඨයි කියලා. එහෙම නැතුව බුදුහාමුදුරන්ගේ දේශනාවේ ශ්‍රේෂ්ඨම පින්කම් තමයි මග හතරයි බලහතර. ඒක අටමහා කුසල් කියලා අහලා නැද්ද? ඒ අටමහා කුසල් අටමහා පින් කියලා දෙකක් තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ අටමහා කුසල් කිය කී කෑ ගහන්නේ අටමහා පින් වලට. අටමහා කුසල් වෙන්නේ මග හතරයි බල හතරයි විතරයි. يعني නිවන කතන්දරේ විතරයි. අනිත් ඒවා කටන චීවර පූජාව, පොත් පූජාව, උදු පිළිම පූජාව, එහෙම අට පින්. ඒව හොඳයි කරන එක. දැන් ඒව නැතුව මේ මේ අපේ කල්චර් එක අපේ සිස්ටම් එක ගෙනියන්න බෑ. පැහැදිලිද කියන එච්චරයි මෙන්න. ඔබ වහන්සේ මොකද්ද කිව්වේ? ආපු ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දුන්නේ. එතන ඇහුවේ කටින කාලෙදි කටින චීවරේ පූජා කිරීමයි සාමාන්‍ය සිවුරක් පූජා කිරීමයි අතර වෙනසක් තියෙනවද කියලා. මොකද්ද ඒ දීපු උත්තරය ආයි බලන්න. කටිනේ සම්බන්ධව තමයි මට ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි ලොකුවට ඒක ලොකු පින්කමක් කියලා කරනවා, මේ අලියත්තු ගෙනල්ලා කරන්න පුළුවන් උපරිමයටම. ඉතින් ඒක ඔය කියන තරම්ම ලොකු පිනක්ද? දැන් උදාහරණයක් විදිහට සිවුරක් හාමුදුරු කෙනෙකුට පූජා කරනකොට කටින කාලේ පූජා කරන එකයි වෙන කාලේ පූජා කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවද? බුද්ධාගමේ අර පින්කම් ගොඩක් තියෙනවා. ඒකේ සංස්කෘතිකව කියන්නේ පින්කම් අතර මේක ශ්‍රේෂ්ඨයි කියලා. එහෙම නැතුව බුදුහාඳුරගේ දේශනාවේ ශ්‍රේෂ්ඨම පින්කම් තමයි මග හතරයි බල හතරයි. ඒක අටමහා කුසල් කියලා අහලා නැද්ද? ඒ අටමහා කුසල් අටමහා පින් කියලා දෙකක් තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ අටමහා කුසල් කිය කී කෑ ගහන්නේ අටමහා පින් වලට. අටමහා කුසල් වෙන්නේ මග හතරයි බල හතරයි විතරයි. يعني නිවන කතන්දරේ විතරයි. අනිත් ඒවා කටන චීවර පූජාව, පොත් පූජාව, උදු පිළිම පූජාව, එහෙම අට පින්. ඒව හොඳයි කරන එක. දැන් ඒව නැතුව මේ මේ අපේ කල්චර් එක අපේ සිස්ටම් එක ගෙනියන්න බෑ. පැහැදිලිද කියන එක? කියන එක පැහැදිලිද කියලා නෙමෙයි, අහපු ප්‍රශ්නේ පැහැදිලිද කියලා ඔබ වහන්සේගෙන් මුලින්ම අහන්න වෙන්නේ. සිරිධම්ම ස්වාමීන් වහන්සේ, කටින කාලෙදි කටින චීවරේ පූජා කිරීමේදී වෙනත් කාලවලදී සාමාන්‍ය සිවුරු පූජා කිරීමේදී වෙනසනේ ඔතන අහන්නේ. ඔබ වහන්සේට කෙලින් උත්තර දෙන්න පුළුවන්. ඔව්, ඒ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේ, කටින කාලෙදී විතරයි කටින චීවරයක් පූජා කරගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය විදිහට ඕන කාලෙකදී සිවුරක් පූජා කරගන්න පුළුවන්. හැබැයි කටින චීවරය විශේෂ වෙනවා. ඔබ වහන්සේව දන්නවනේ, දැනගෙනනේ ඔය කියන්නේ නැත්තේ. ඔය කටින චීවරය සම්බන්ධයෙන් වෙනමම බුද්ධාඥා තියෙනවා කියලා ඔබ වහන්සේ දන්නවනේ. ඒ චීවරය සම්බන්ධයෙන් වෙනමම විනය නීති, විනය කර්ම, සංඝ සම්මුති. එතකොට ඒ කටින චීවරය බාරගන්න භික්ෂුවට ලැබෙන ආනිසංස. එතකොට ඒ විශේෂ වූ කටින චීවරය වෙනත් කාලවලදී හැර එක මාසයක කාලයකට සීමා වෙලා තියෙන එක. මේ දේවල් වලින් ගලපලා ඔබ වහන්සේට පුළුවන් නේ හරි උත්තරේ කෙලින්ම දෙන්න. ඔබ වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව වෙන මොනවද වගේක් කිව්වා. දැන් බලමු ඔබ වහන්සේ කියන්නේ මොකද්ද කියලා. බුද්ධාගමේ අර පින්කම් ගොඩක් තියෙනවා. ඒකේ සංස්කෘතිකව කියන්නේ පින්කම් අතර මේක ශ්‍රේෂ්ඨයි කියලා. එහෙම නැතුව බුදුහාඳුරගේ දේශනාවේ ශ්‍රේෂ්ඨම පින්කම් තමයි මග හතරයි බල හතරයි. ඒක අටමහා කුසල් කියලා අහලා නැද්ද? ඒ අටමහා කුසල් අටමහා පින් කියලා දෙකක් තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ අටමහා කුසල් කිය කී කෑ ගහන්නේ අටමහා පින් වලට. අටමහා කුසල් වෙන්නේ මග හතරයි බල හතරයි විතරයි. පිටිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ, කොහෙද අටමහා පිනුයි අටමහා කුසලුයි කියලා දෙකක් තියෙන්නේ? ඔබ වහන්සේට මම ධර්ම කරුණකින් හරියටම පැහැදිලි කරලා දෙන්නම්. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියලා මාතෘකා තුනයි තියෙන්නේ. මේ තුනෙන් මෙන්න මේ කුසල ධම්මා කියන එක යටතට ලෝකයේ යම් තාක් කුසල් තියෙනවා නම් ලෞකික ලෝකෝත්තර දෙකේම යම් තාක් කුසල් තියෙනවා නම් මෙන්න මේ කුසල ධම්මා කියන මාතෘකාව යටතේ තමයි ඉන්නේ. වෙන කොහෙවත් කුසල ධර්ම නැහැ. කුසල ධම්මා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මාතෘකාව යටතේ ලෞකික ලෝකෝත්තර සියලු කුසල් සංග්‍රහ වෙනවා. එතනින් පිට කුසලයක් පෙන්වන්න කිසිම කෙනෙක්ට බෑ. ඔන්න ඔක හොඳට මතක තියාගන්න ඔබ වහන්සේ. ඒ වගේම ලෝකයේ යම් තාක් අකුසල ධර්ම තියෙනවා නම්
මේ අකුසලා ධම්මා කියන මාතෘකාව යටතේ සංග්‍රහ වෙනවා. එතකොට කුසල ධර්ම අකුසල ධර්ම ඔච්චරයි. ඔබ වහන්සේ ඔය පින් කියලා කතා කරන දේවල්. අටමහා පින් මෙන්න මේ යටතේ තමයි සංග්‍රහ වෙන්නේ. මොන පිනක් කතා කරත් ආමිස පූජාමය පිනක් හෝ ප්‍රතිපත්ති පූජාමය පිනක් තියෙනවා නම් ඔන්න ඒ මාතෘකා තුනෙන් මෙන්න මේ කුසල ධම්මා කියන මාතෘකාව යටතේ තමයි එන්නේ. එතකොට අටමහා කුසල් හෝ අටමහා පින් කුසල ධම්මා යටතේ එන්නේ. අකුසල ධම්මත් එහෙමයි. යම්තාක් අකුසල ධර්ම තියෙනවා නම් අකුසල ධම්මා කියන මාතෘකාව යටතේ සංග්‍රහ වෙන්න ඕන. එතන සංග්‍රහ නොවෙච්ච වෙනත් අකුසලයක් කොහෙවත් නැහැ. ඊළඟට අව්‍යාකතා ධම්මා යටතේ කුසල ධර්ම අකුසල ධර්ම හැර අනිත් සියලුම ලෞකික ලෝකෝත්තර ධර්ම අව්‍යාකතා ධම්මා යටතේ සංග්‍රහ වෙනවා. ලෞකික ලෝකෝත්තර දෙකම සංකත අසංකත දෙකම. හැබැයි කුසල ධර්ම අකුසල ධර්ම හැර. එතකොට අටමහා කුසල් විදිහට හෝ අටමහා පින් විදිහට හෝ ගන්නවා නම් මෙන්න දැන. එතකොට ඔය කඨින චීවරය ගලපලා අරගෙන කතා කරන අටමහා කුසල් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන කුසලය. ඒ අටමහා කුසල් වලට සම්බන්ධ මාත් ගාථාව එන්නේ කඨිනංච පරික්කාරං වාසදානංච උත්තමං බුද්ධප්පමුඛ සංගස්ස දානං ධම්මස්ස ලේකනං කිත්ත දානංච සංගස්ස පටිමාකරණං පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ කියලා. එතකොට අට්ඨ පුඤ්ඤානි උච්චරේ අට්ඨ කුසලානි උච්චරේ කියලා නෙමෙයි එන්නේ අට්ඨ පුඤ්ඤානි උච්චරේ කියලා. ඒ වුණාට අපි ඒක භාවිතා කරන්නේ අටමහා කුසල් කියලා. ඕක ස්වාමීන් වහන්සේ පසු කාලෙදි ආවත් මේ ආමිස පූජාවන්ගෙන් ඉහළම පින්කම් ටික අරගෙන ඒ කාලේ හිටපු ව්‍යක්ත විශාරද බහුශ්‍රුත ධම්මානුධම්ම ප්‍රතිපන්න මහතෙරුන් වහන්සේලා ওই විදිහට දේශනා කරා. එතකොට ඒ කාලේ ඉඳන් හිටපු අනිත් ව්‍යක්ත විශාරද බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලාත් පිළිගෙන භාවිතා කරගෙන ආපු එකනේ. කොහොමුණත් එන්නේ කුසල ධම්මා කියන මාතෘකාව යටතේනේ. අටමහා කුසල් කියලා තව පාවිච්චි වෙනවා. මෙන්න මේ කුසල ධම්මා යටතේනවා කාමාවචර කුසල්සිත. කාමාවචර කුසල්සිත 8ක් එනවා. ඒ කුසල්සිත 8ට කියන්නේ කාමාවචර මහා කුසල්සිත 8 කියලා. ඔබ වහන්සේ මෙතන වෙන මොකක්ද එකක්නේ කියන්නේ? බලමු අපි මොකක්ද කියන්නේ කියලා. ශ්‍රේෂ්ඨාවේ ශ්‍රේෂ්ඨම පින්කම් තමයි මග හතරේ පළවතර. එතන ඔබ වහන්සේත් කියන්නේ ශ්‍රේෂ්ඨම පින්කම් තමයි මග හතරයි පල හතරයි කියලා. ඒත් කියන්නේ පින්කම් ගැනනේ. බලමුකෝ. අටමහා කුසල් කියලා අහලා නැද්ද? ඒ අටමහා කුසල් අටමහා පින් කියලා දෙකක් තියෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ අටමහා කුසල් කී කී කෑ ගහන්නේ අටමහා පින් වලට. අටමහා කුසල් වෙන්නේ මග හතරයි පල හතරයි විතරයි. යන්නේ වල විකත්. අටමහා කුසල් කියන්නේ මග හතරයි පල හතරයිලු. ඔන්න බලන්න ඔබ වහන්සේ කුසල් මොනවද කියලා නොදන්න කම. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මග හතරයි පල හතරයි කිව්වේ මග හතර තමයි සෝවාන් මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරහත් මාර්ග. පල හතර කිව්වේ සෝවාන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල කියන ඔය හතරට. එතකොට ඔය මාර්ග හතර කිව්වා නේද? ඒ මාර්ග හතර එන්නේ මෙන්න මේ කුසල ධම්මා යටතේ. කුසල ධම්මා යටතේ ඉන්නේ මාර්ග හතර විතරයි. ඵල හතර එන්නේ නැහැ කුසල ධම්මා යටතේ. ඵල හතර කුසල් වෙන්නේ නැහැ. කුසල් හෝ පිං හෝ වෙන්නේ නැහැ. කුසල ධර්මයන්ට සෝහන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල අදාළ නැහැ. අයත් වෙන්නේ නැහැ. ලෝකෝත්තර කුසල් කියන්නේ මාර්ග හතරටනේ. ඒක පැහැදිලියි. එතකොට ලෝකෝත්තර විපාකක් තියෙනවා. ඒ කුසල් වලට විපාක තියෙන්න ඕනනේ. ලෝකෝත්තර වලත් විපාක තියෙනවා. ලෝකෝත්තර විපාක වලට භාවිතා කරන නම තමයි ඵල කියන්නේ. ලෝකෝත්තර ඵල කිව්වේ දැන් අර ඔබ වහන්සේ 4යි 4යි 8ක් කිව්වේ. ඒ 8න් 4ක් ඵලනේ. ඒ ලෝකෝත්තර ඵල නැත්තම් ලෝකෝත්තර විපාක කොහොමද
කුසලා දම්ම යටතේ අටමහා කුසල් විදිහට ඔබහන්සේ ගන්න. තේරුණා නේද වැරදුණු තැන? මේ ලෝකේ යම්තාක් විපාක ධර්ම තියෙනවා නම් ඒවා එන්න ඕන අව්‍යාකතා ධම්මා යටතේ. එතකොට ලෝකෝත්තර ඵල හතර, සෝවාන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල කියන ඔන්නේ ඵල හතර එන්නේ අව්‍යාකතා ධම්මා යටතේ. එතකොට අටමහා කුසල් කොහොමත්ම ලෝකෝත්තර මාර්ගයි ලෝකෝත්තර ඵලයි වෙන විදිහක් නෑ නේද? තේරෙනව නේද? බලමු ඊළඟට කියන්නේ මොකද්ද කියලා. අනිත්‍යව කටන චීවර පූජාව, පොත් පූජාව, බුදු පිළිම පූජාව, ඒවේ අට්පින්. ඒව හොඳයි කරන එක. දැන් ඒව නැතුව මේ මේ අපේ කල්චර් එක, අපේ සිස්ටම් එක ගෙනියන්න බෑ. පැහැදිලිද කියන්නේ? එච්චරයි. ඔය ඒව නැතුව අපේ සිස්ටම් එක ගෙනියන්න බෑ කියනවා නේද? ඉතින් ඒවයින්ම තේරෙනවනේ ඒවයි වැදගත්කම. ඇයි ඒවට මහා කුසල් කියන්නේ කියලා දැන් තේරෙනවද? ඔබ වහන්සේ ඒක දන්නවා. මම ප්‍රශ්නයක් අහනවා. මිනි 1000ක් මරලා ලොකුවට අලි 100ක් ගෙනලා කටිනේ කරනවා. විපාක දෙන්න මම යමරජ්ජුරුව නම්, මම නම් යමරජ්ජුරුව, දැන් මේ ඇවිල්ලා කියනවා මං කටිනියකුත් කළා. ඒතර මං අහනවා තෝ 100ක් මරුවනේ? ඔය ඉතින් ඒකත් කළා. දැන් මං පනිෂ්මන්ට් දෙන්නේ, මම යමයා නම් මං මොකටද මුලින් පනිෂ්මන්ට් දෙන්නේ? මං කියනවා උඹේ කටිනේ උඹ තියාගනි. උන්ට පනිෂ්මන්ට් එක දෙන්න 100ක් මරපුවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔබ වහන්සේට යමරජ්ජුරුව වෙන්නවත් සුදුසුකම් නැහැ කියන එක. ස්වාමීන් වහන්සේ කුසල් කියන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වන්සෙන්තිති කුසලා. ලාමක වූ පාපී ධර්මයන් සොලවන, චලනය කරන, කම්පා කරන, විනාශ කරන බැවින් කුසල. එතකොට ඔය 1000ක් මරපු පව විනාශ කරන්නත් ඔය කියන අටමහා කුසල් සුදුසු නිසයි ඒවට මහා අටමහා කුසල් කියලා කියන්නේ. ඔය කියන 1000 ඇතුළට අපි කතා කරේ නෑනේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම වගේ දේවල්. ඒවා ආනන්තරි පාප කර්මනේ. ආනන්තරි පාප කර්ම කියන ඒවාට වඩා අටමහා කුසල් බලවත් වෙන්නේ නෑ. දැන් ඔබ වහන්සේ ඔතන කියපු දෙයින්ම පැහැදිලි වෙන්නේ ඔබ වහන්සේ කර්මය, කර්මඵලය විශ්වාස කරන්නේ නෑ කියන එක. බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. කමෙන්ට් එක දෙන්න 100ක් මරපුවා. පැහැදිලි? ඇත්තටම ඔබේ යමයා ඔබේ හිත. යමයා කියන්නේ තමන්ගේ හිතමයි කියලා නෙවෙයි කියන්නේ. යම රජ්ජුරුව කියන්නේ තමන්ගේ හිතමයිලු. හරිනේ ඉතින් ඔබ වහන්සේ හිතපු විදිහට කර්මය, කර්මඵලය විශ්වාස කරන්නේ නැති අය මිත්‍යා දෘෂ්ටිකයෝනේ. ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක ඉඳන් අර වගේ 1000ක් මරපු එකද අටමහා කුසල්ද කියලා විනිශ්චය කරනකොට කොහොමත් ඔබ වහන්සේගේ හිතට එකඟව විපාක දෙන්නේ අර 1000ක් මරපු එක. නියත මිත්‍යා දෘෂ්ටියනේ බලවත්ම කුසලේ. ආනන්තර්ය පාප කර්ම පහටත් වඩා බලවත් නියත මිත්‍යා දෘෂ්ටිය. ඒක නිසා ඔබ වහන්සේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන කියපු දේ හරි. අර මුලින් අහපු ප්‍රශ්නයට අදාළව ඔය පිළිතුර ප්‍රමාණවත්. අවශ්‍ය වුණොත් ඔබ වහන්සේ මෙතන මේ කියන ඉතුරු ටිකටත් උත්තර දෙන්න පුළුවන්.